Mage nama Pavani Saprimadu. Mata godak ehe pain natu giya. Mage dakunu ehe sampurnema pain natu giya. Wam ehe tikak durata pain natu giya. Iting mama e wenakota hitiye Lankawa nemei. Dubai wala hitiye. E wenakota mama hitwe attatama mage penime mokak hari durwalatawayak tiyenawa kiyala hitala tamai mama optician kenek gawata giya. Mokari kannadi deyak ganna kiyala etakota e welawae egula lenses maaru karala balanokota kiwwa meka ehe vena mokak hari prashnayak tiyenne eye specialist kenekta pennanna kiyala ඊට පස්සේ මම මගේ ඇස් දෙක eye specialist kenekta pennuwa test godakata passe eya e eye specialist e doctor kiwwa me මේක වාගේ ඇස් දෙකේ ප්‍රශ්නයක් නෙමෙයි මේක ඇස් දෙකට සම්බන්ධ ස්නායුවක ප්‍රශ්නයක් ඒකෙන් හින්දා මොළය සම්බන්ධ විශේෂඥවලෙක් ගාවට පෙන්වන්න කියලා උපදෙස් මත මම ගියා මේ නියුරොලොජිස්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා එතන කරපු ආයි ටෙස්ට් වගේක් කරලා අන්තිමටම MRI ස්කෑන් එකක් කරා ඒ MRI ස්කෑන් එකෙන් හොයාගන්න පුළුවන් වුණා මේ මගේ මොළය සම්බන්ධව ඒ ආශ්‍රිතව ගෙඩියක් තියෙනවා කියලා. ඒ වෙනකොටත් ගොඩක් දුරට මට පේන් නැතුව තිබ්බේ. කියන්නේ හරියටම මම මීදුමක් අතර ඉන්නවා වගේ තමයි මට තේරෙන්නේ. එච්චරට පේන් නැහැ මට තව කෙනෙක්ව ඕන වුණා ඇවිදින්නත්. ඩොක්ටර්ගේ උපදෙස් මත කිව්වේ ඉමීඩියට් සර්ජරි එකක් කරන්න ඕනේ. හොඳම වෛද්‍යවරයෙක් යටතේ මොකද ඒක එච්චරට sensitive කියලා තමයි කියලා තිබ්බේ මටත් මගේ පවුලේ කට්ටියටත් ඕනුනේ මම ලංකාවට ඇවිල්ලා එක් කරන්න මගේ තාත්තා හොයනකොට දැනගන්න හම්බුනේ ડોક્ટર සුනිල් පෙරේරා තමයි හොඳම මේ සම්බන්ධයෙන් හොඳම ඉන්න ડોક્ટર කියලා දවස් 3ක් වගේ කෙටි කාලයක් ඇතුළතදී හැමෝගෙම මේ සහයෝගය ඇතිව මම ලංකාවට ආවා ප්‍රොසෙස් එකක් මැද තමයි මට යන්න උනේ මොකද මම ආවේ වෙන රටක හින්දා මේ දවස්වල කොරෝනා ප්‍රශ්නේ තියෙනත් හින්දා ක්වොරන්ටයින් ඒ පීරියඩ් එක කවර් කරලා ඒ හැම ප්‍රොසෙස් එකක් යටතේම යන්න උනා මම මේ විශේෂ ප්‍රතිකර්ම යටතේ ඒ කියන්නේ කොවිඩ් 19 patient කෙනෙක් විදිහට තමයි ඒගොල්ලන් බාරගත්තේ ඒ කියන්නේ මට කොරෝනා තියෙන හින්දා නෙමෙයි ඒ කියන්නේ ප්‍රොසෙස් ඒ පීරියඩ් එකේ ආපු හින්දා මුළු ස්ටාෆ් එකම මේ ඒ විදිහට ට්‍රීට් කරන විදිහට තමයි ඇඳුම් වල හිටන් මේ ඒගොල්ලන් ඇඳගෙන හිටියේ ඉතින් කොහමරි ජූනි 24 වෙනිදා තමයි මගේ ඔපරේෂන් එක තිබ්බේ ලොකු මතකයක් නැහැ වෙච්ච සිද්ධිය ගැන මොකද ඒ වෙනකොටත් ගොඩක් අසනීප තත්ත්වයේ හිටියේ ස්ටාෆ් එක හරිම හොඳයි හරිම ෆ්‍රෙන්ඩ්ලි විශේෂයෙන් ඩොක්ටර්ස්ලා ඩොක්ටර් සුනිල් පෙරේරාව මම දැකලා තිබ්බේ නැහැ මම එනකොට ඒ වුණාට ඩොක්ටර් ගැන ගොඩක් හොඳ දේවල් අහලා තිබ්බා ඩොක්ටර්ගේ සර්ජරිස් ගැන අහලා තිබ්බා ඒ වගේම ඩොක්ටර් එදා ඇවිල්ලා මට කතා කරාන් පස්සේ මට චූටි බය ඇත්තටම පොඩි බයක්වත් තිබ්බේ නැහැ මම ඔපරේෂන් එකට යද්දි ඩොක්ටර්ස්ලා නර්සස්ලා ඔක්කොමලා හොඳට ඒ කියන්නේ මගේ බය නැති වෙන විදිහට තමයි ඒගොල්ලෝ වැඩ කරේ සර්ජරි එක පස්සෙත් ඒගොල්ලන් මගෙත් එක්කම ඉඳලා මගේ බය නැති වෙන විදිහට වැඩ කරා විශේෂම දේ තමයි මගේ පවුලේ කිසිම කෙනෙක්ට මාව හම්බ වෙන්න අවස්ථාව හම්බුන්නේ නැහැ මොකද මම අර ක්වොරන්ටයින් පීරියඩ් එකේ හිටපු හින්දා ඉතින් මට පවුල වගේ හිටියේ ස්ටාෆ් එකේ කට්ටිය තමයි. ඒගොල්ලන් තමයි නිතර මගෙත් එක්ක ඇවිල්ලා කතා කරලා මාව බලාගත්තේ ඒගොල්ලන් තමයි. ඉතින් මම මේ වෙලාවේ ඒ හැමෝටම තෑන්ක් කරනවා. මාව මේ වෙලාවේ බලාගත්තට ඒ හැමදේම දුන්නට. ඉතින් විශේෂයෙන් ඩොක්ටර් ගැන කියන්න ඕනේ. මගේ ආගමේ හැටියට ඩොක්ටර් ගොඩක් පින්. ඒ කරපු හැම දෙයකම මොකද මම ඇත්තටම මගේ හෝප්ස් බිඳුවේ තිබ්බේ මම මෙතනට එනකොට මට මොකක් වෙයිද කියන එක මගේ ආයි විෂන් එක මම මෙතනට එනකොට මට මගේ 75% මගේ ආයි විෂන් එක ගිහිල්ලා තිබ්බේ 100% ඉට්ස් බෑක් මට තියෙනවා මට හොඳටම පේනවා දැන් ඒක ඉතින් මිරකල් එකක් වගේ තමයි ඉතින් හැමදේම හොඳින් වුණා
ting hama deetama thank you kiyala thamai kiyan thiyenne. Thank you.